ඔයාගේ අරමුණු සහගත බව ඒ වගේම ඒකාග්‍රතාවය මතකය වැඩිදියුණු කරන සුවිශේෂී අභ්‍යාසයක් පිළිබඳව මම ඔබට කිව්වොත් ඒ අභ්‍යාසය අද සිට ආරම්භ කරන්න ඔබ සූදානම්ද? ඒ විතරක් නෙවෙයි ඒ අභ්‍යාසයට පුළුවන්කම තිබෙනවා කියලා මම ඔබට කිව්වොත් ඔබගේ ආතතිය දුරු කරන්න ස්ට්‍රෙස් එක නැති කරලා දාන්න ඔබේ අභ්‍යාසය ක්‍රියාත්මක කරන්න අද සිට සූදානම්ද? ඔබ දන්නවද මේ කියන අභ්‍යාසය ඔබට මම මේ සඳහන් කරපු කාරණාවල්දී විතරක් නෙවෙයි ජීවිතේ තව බොහෝ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා හේතු සාධකයක් බවට පත් වෙනවා. කෝච් කෙනෙක් විදියට පුහුණු කරුවෙක් විදියට අද වෙනකොට මගේ වෘත්තියේදී බොහෝ කුසලතාවයන් උපයෝගී කරගන්න මට සිද්ධ වෙලා තිබෙනවා. මේ සියලුම කුසලතාවයන් මා තුළ ඇති වෙන්නේ මේ කියන අභ්‍යාසය පුරුද්දක් විදියට කුඩා කල සිටම මාගාව තිබූ නිසා බව අතීතය විශ්ලේෂණය කිරීමේදී අතීතයේ දෙස හැරී බැලීමේදී මට අවබෝධ වෙච්ච කරුණක්. ඒ නිසාම ඒ අභ්‍යාසය පුරුද්දක් විදිහට තවදුරටත් දිනපතාම පවත්වාගෙන යන්න මම කටයුතු කරමින් ඉන්නවා. මොකක්ද මේ සුවිශේෂී අභ්‍යාසය? කොයි විදිහකටද මේ අභ්‍යාසය පුරුද්දක් බවට පත්කිරීම හරහා ඔබට අතිවිශාල ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ? මේ ගත වෙන්නේ මේ අභ්‍යාසයට සුවිශේෂීම වැදගත්කමක් සහිත මාසයක්. අද අපි කතා කරන්නේ මැජිකල් ටූල් එකක් පිළිබඳව. මේ මැජිකල් ටූල් එක ඔබ හොඳින්ම දන්නා දෙයක්. හැබැයි මේ ටූල් එක ඇතුලේ ඔබ දන්නවට දකින්නට වඩා බොහෝ දේවල් උපයාගත හැකි බව අද අපි වීඩියෝවෙන් ඔබට පෙන්වා දෙනවා. රැඳෙන්න, channel එක subscribe කරන්න, ඒ වගේම වීඩියෝ එකට comment එකක් තියන්න, channel එක තව කෙනෙකුට recommend කරන්න අමතක කරන්න එපා. අපි අද බලමු මේ magical tool එක මොකක්ද කියලා. ඔයා පොතක් කියවන්නේ ඇයි කියලා ඇහුවොත් සබාවකින් විවිධාකාරයේ උත්තර අපිට ලැබෙන්න පුළුවන්. ඔයා එක අතකින් ගත්තාම විනෝදාස්වාදය සඳහා පොත් කියවනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් පොත් කියවන්නේ දැනුම ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය නිසා වෙන්නට පුළුවන්. එක්කෙනෙක් එක කාණ්ඩයක පොත්පත් වලට සීමා වෙලා ඉද්දී තවත් කෙනෙක් කාණ්ඩ කිහිපයක කැටගරිස් කිහිපයක පොත් කියවනවා වෙන්නට පුළුවන්. කෙනෙක් නවකතා කියවනවා, තවත් කෙනෙක් දැනුම ගවේෂණය කිරීම සඳහා පොතපත කියවනවා, තවත් කෙනෙක් පුද්ගල හැකියා සංවර්ධනයට අදාළ පොත්පත් කියවනවා, self help books. ඒ වගේම තමයි තවත් කෙනෙක් සුරංගනා කතා වලට කැමැත්තක් දක්වනවා. මේ විවිධ කැටගරිස් වල පොතපත කියවන අය යම්කිසි විශේෂ අරමුණක් ඇතිව තමයි ඒ කැටගරිස් වල පොත්පත් කියවන්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට අද මම මේ කියන මැජිකල් ටූල් එක අන් කිසිවක් නෙවෙයි, පොත් කියවීමේ පුරුද්ද. කියවීම කියන අතිවිශිෂ්ට පුරුද්ද ඔබට ජීවිතේ මොනතරම් වාසිදායක තත්වයන් උද්ගත කරනවද කියන කාරණාව ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. දැන් දැනුම අවබෝධයේ රසාස්වාදයේ උදෙසා පොත්පත් කියවනවා කියන එක මූලික සංකල්පයේදී අපි පිළිගන්න දෙයක්නේ. ඒ නිසා ඔබට පොත්පත් කියවීමෙන් ලැබෙන්නේ මොනවාද කියන කාරණාවේදී දැනුම සහ අනගිබවණීය ශබ්දකෝෂයේ රසාස්වාදයේ කියන කාරණාව මම අන්තිමටම සාකච්ඡා කරන්න ඉතුරු කරගන්නවා. මේක අපි හැමෝම දන්න දේ නිසා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඔයා පොත් කියවන්නෙක් නම් මොන වගේ වාසියක්ද මුලින්ම ඔයාට සැලසෙන්නේ? Improving focus and concentration. අරමුණු සහගත භවයේ සහ ඒකාග්‍රතාවයේ දියුණුව කියන අනගි භවනීය ප්‍රතිඵලය ලබන්න ඔයා සුදුස්සෙක් බවට පත් වෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඇමරිකාවේ ජෝර්ජියාවල තිබෙන ඉමෝරි යුනිවර්සිටි එක කරපු පර්යේෂණයකට අනුව පොත් කියවන මිනිසුන්ගේ අරමුණු සහගත භවයේ සහ ඒකාග්‍රතාවය අනෙක් අයට වඩා වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ඔවුන් පර්යේෂණ තොරතුරු දත්ත මගින් තහවුරු කරනවා. දැන් කණ්ඩායම් දෙකක් අරගෙන උන් පරීක්ෂණයක් සිදු කරනවා. මේ පරීක්ෂණයේදී එක කණ්ඩායමක් එක නියදියක් බවට පත් වෙන්නේ පොතපත කියවන අය, ඒ වගේම අනෙක් නියදිය බවට පත් වෙන්නේ පොත්පත් කියවීමේ පුරුද්ද නැති අය. දැන් මේකෙන් පොත්පත් කියවන අය තුළ සුවිශේෂී ලෙසින් අරමුණු සහගත බව සහ ඒකාග්‍රතාවය දකින්නට තිබුණා කියලා ඉමෝරි යුනිවර්සිටි එකේ පරීක්ෂකයන් පිරිසක් කියනවා. මොකක්ද මේ කියන්නේ? ඔබ යම්කිසි අවස්ථාවක පොතක් කියවනවා නම් ඔබට ඒ පොත කියවන අතරවාරයේදී තවත් දෙයක් කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා පොතක් අරගෙන කියවනවා නම් මේ පොතේ ලයින් බයි ලයින් කියවන්න ඔබගේ ફોකස් එක සහ කන්සන්ට්‍රේෂන් එක ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන්නට ඕනේ. මේක එක්තරා විදිහක භාවනාවක් වගේ දෙයක්නේ. අපි කියනවා භාවනාවකදී කරන්නෙත් වෙන කිසිම දෙයක් නෙවෙයි, එක වරකට එක වැඩක් සඳහා ඔබව අරමුණු සහගත කරවීම. දැන් ආනාපාන සති භාවනාවේදී අපි ආශ්වාසයට ප්‍රාශ්වාසයට අපගේ අවධානය යොමු කරනවා. ඒ වගේම මෛත්‍රී භාවනාවේදී අපි මෛත්‍රියට මූලිකත්වය ලබා දෙමින් තමයි අපි මේ භාවනාව පවත්වගෙන යන්නේ. ඒකෙදි වෙන්නේ අපේ ફોකස් එක සහ කන්සන්ට්‍රේෂන් එක ඉහළ මට්ටමකට යන එක. දැන් පොතක් කියවීමත් එක්තරා විදිහක භාවනාවක් බවට පත් වෙන්නේ ඒ නිසා.
පොතක් කියවන ගමන් තවත් දෙයක් එක්ක එන්ගේජ් වෙන්න ඔයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔයා 100%ක්ම අවධානය ඔබ කරන වැඩේට ලබා දී යුතු වෙනවා. දැන් පොත් කියවන අය ඉන්නවා සමහර වෙලාවල් වලදී මේ අවට ලෝකේ කඩා වැටුණත් දැනෙන්නේ නැති අය. මට හම්බෙලා තියෙනවා බස් රථයක් ඇතුලේ පොත් කියවන්න ගිහිල්ලා තමන් බහින හෝල්ට් එක අමතක වෙච්ච අය. දුම්රිය ඇතුලේ පොත කියවන්න ගිහිල්ලා තමන් බහින දුම්රිය ස්ථානය අමතක වෙච්ච අය. ඒකට හේතුව තමයි එක්තරා පැත්තකින් ගත්තහම ඔවුන් ඒකාග්‍රතාවය අරමුණු සහගත බව මෙතනට යොමු කරාට පස්සේ තමන්ගේ වටේ මොන දේවල් සිද්ධ වුණත් නිතර කියවන මිනිස්සු ඔවුන්ට ඒ පිළිබඳව අවධානයක් නැහැ. ඒකට හේතුව ඔවුන් 100%ක්ම මේ තමන් කරන වැඩේට සමවදින එක. දැන් ෆෝකස් ඇන්ඩ් කන්සන්ට්‍රේෂන් කියවීම හරහා දියුණු වුණහම සිද්ධ වෙන දේ තමයි ඔබගේ එදිනදා වැඩ කටයුතු පවත්වාගෙන යාමේදී ඔබ එක වරකට එක වැඩක් කරන්න පුරුදු පුහුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මේක ඔබට අතිරේක වාසියක් බවට පත් වෙනවා ඵලදායීතාවය අත්පත් කර ගැනීමේදී. ඒ වගේම ඉමෝරි යුනිවර්සිටි එක කියන මේ කාරණාව පහසුවෙන් බැහැර කරන්න මට පුළුවන්කමක් නොමැත්තේ මම ඇත්තටම කෝච් කෙනෙක් විදිහට සවන් දීමේදී අපිත් එක්ක ගනුදෙනු කරන ක්ලයින්ට් ලෙවල් අපිත් එක්ක කතා කරනකොට අපි ඉතාමත් ඉහළ අවධානයක් ඔවුන්ට ලබා දිය යුතුයි. මොකද එක ඩීටේල් එකක් හරි අපිට මිස් වුණොත් කෝචින් සෙෂන් එක ඇතුලේ අපි එක්ස්පෙක්ට් කරන පිළිතුරට ළඟා වෙන්න බැරිකමක් මතුවෙන්න පුළුවන් ඒ මිස් වෙන ඩීටේල් එක නිසාම. දැන් ඉතාමත්ම හොඳින් සවන් දීමේ පුරුද්ද ඇතිවීම සඳහා මම කුඩා කාලයේ ඉඳන්ම පොතපත කියවීමට මාතුල තිබූ අතිශය ඉහළ උනන්දුව හේතුනාය කියලා මම විශ්වාස කරනවා. යමක් කරද්දී 100%ක් අවධානයකට දෙන්න පුරුදු වෙලා තියෙන්නෙම පොත් කියවීමේ පුරුද්ද තිබුණු නිසයි කියලා මම තදින් විශ්වාස කරන දෙයක්. ඒ නිසා මතක තියාගන්න පළවෙනිම දේ ફોકસ සහ කන්සන්ට්‍රේෂන් කියන දේ ඔබ තුල වැඩි දියුණු වෙනවා. පොතපත කියවීමෙන් ඔයාට ලැබෙන දෙවැනි වාසිය ඔයාගේ මතකය වැඩි දියුණු වීම කියලා නියුරොලොජි ජර්නල් එකේ පබ්ලිෂ් කරපු එක රිසර්ච් ආටිකල් එකක දකින්නට අපිට හැකියාව ලැබෙනවා. මේ රිසර්ච් එක කරලා තියෙන්නේ 3 දෙනෙක් එකතු වෙලා, හැබැයි නිකන්ම නෙවෙයි 2000කට ආසන්න පිරිසක් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරලා. විශේෂයෙන්ම උන් තෝරගෙන තිබුණෙත් වැඩිහිටි ජනගහණයෙන් පිරිසක් තමයි මේ පරීක්ෂණය කිරීම සඳහා. මේකට හේතුව තමයි අපි නිරීක්ෂණය කරනවා විශේෂයෙන්ම මේ වැඩිහිටි වයසට පත් වෙනකොට අපේ මතකය පිළිබඳ යම් යම් ගැටලුකාරී තත්වයන් මතුවෙන්නට පටන් ගන්නවා. මේ පරීක්ෂකෙන් තෙදෙනා මේ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් කියන කාරණාව තමයි ඔවුන් 2000කට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක් කරා, උන්ට විවිධාකාරයේ ප්‍රශ්නාවලි ඉදිරිපත් කළා. ඒකෙදී ඔවුන් හඳුනාගත්තා කියලා පොත් කියවීමේ පුරුද්ද තමන්ගේ ජීවිත කාලය පුරාම පවත්වගෙන ආපු වැඩිහිටියන්ට යමක් අමතක වීමේ සම්භාවිතාවය ඉතාමත්ම අඩුයි කියලා පොත් නොකියවන අයට සාපේක්ෂව. ඒ කියන්නේ මේක වෙන්නේ කොහොමද කියන දේ ගැන අපි අවධානය යොමු කළොත් අපි සාමාන්‍යයෙන් පොතක් කියවගෙන යනකොට අපිට අතිවිශාල තොරතුරු සහ දත්ත ප්‍රමාණයක් මතකයේ තබා ගන්නට සිද්ධ වෙනවා. ඔබ හිතන්නකෝ ඔබ නව කතාවක් කියවනවා කියලා. එක පිටු 300ක් විතර කතාවක්. දැන් ඔබ පිටු 150දී හෝ 160දී යම්කිසි සිද්ධියක් විස්තර කරන අවස්ථාවක ඒ සිදුවීම ඔබට මතක නැතිනම් පිටු 280 විතර කියවගෙන යනකොට අර මුලමැද අග ගලපා ගැනීමේ ප්‍රශ්නයකට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ නිසාම ස්වභාවයෙන්ම පොතපත කියවන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ගේ මතකය පොතපත කියවන්නට නුපුරුදු වෙච්ච මිනිස්සුන්ගේ මතකයට වඩා අතිශයින්ම ප්‍රබල බව තමයි මේ රිසර්ච් ආටිකල් එකේ කියවෙන්නේ. මේක මට මගේ ජීවිතේ ඉතාමත්ම වටිනා විදිහට ලැබුණු දායාදයක් කියලා මම විශ්වාස කරනවා. දැන් සමහර අවස්ථාවන් වලදී මාත් එක්ක වැඩ කරන සහායකින් අහනවා කොහොමද දේශන අතර වාරයේදී අර පොතෙන් උපුටා දක්වමින් මේ පොතෙන් උපුටා දක්වමින් කියලා විවිධ කරුණු ඉදිරිපත් කරන්නේ කියලා. හැබැයි ඒකට බලපාන එක හේතුවක් තමයි යමක් කියවපුවාම ඒක ඉතාමත්ම තදින් මතකේ රැඳී පවතිනවා. ඒක අපි ආසාවෙන් කියවපු දෙයක් නම්. එතකොට පොත් කියවීම කියන කාරණාව ආසාව නැතුව කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එතකොට අපිට තහවුරු වෙන දේ තමයි ඔබ ආසාවෙන් කරන දේවල් ඔබට මතක හිටනවා. එතකොට ඔබ ආසාවෙන් කියවන පොතපතේ දේවල් ඔබ මතකේ රඳවා ගන්න ඔබ උත්සාහ කරනවා. මං විශ්වාස කරනවා මේ නියුරොලොජි ජර්නල් එකේ පබ්ලිෂ් වෙච්ච මේ රිසර්ච් ආටිකල් එකටත් මේක හේතුවක් බවට පත් වෙන්නට ඇති කියලා. වයස්ගත වීමේදී ඇතිවෙන ඔය අමතක වීම වැනි තත්වයන් මගහරවා ගන්න ඔබ දැන් ඉඳන්ම පොත් කියවීමේ පුරුද්ද ප්‍රගුණ කළොත් ඔන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. කියවීමෙන් ඔයාට ලැබෙන 3 වෙනි වාසිය පිළිබඳව නිදර්ශනයක් ගෙනහැර පාන්නේ ලෝකේ ප්‍රකට විශ්වවිද්‍යාලයක් වන සසෙක්ස් විශ්වවිද්‍යාලය. ඒගොල්ලෝ කියනවා එක්තරා තැනකදී තමන්ගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න පොත් කියවීම කෙනෙකුට ඉතාමත්ම විශාල වශයෙන් උපකාර වෙනවා කියලා. ඔවුන් ගෙනහැර දක්වනවා විවිධ ක්‍රියාකාරකම් තියෙනවා මිනිසුන්ට ස්ට්‍රෙස් එක අඩු කර ගැනීම සඳහා කළ හැකි. නමුත් මේ සියලුම ක්‍රියාකාරකම් අතරින් ප්‍රබලම ක්‍රියාකාරකම පොත් කියවීම කියලා ඔවුන් මේ ස්ටඩි එක මගින් තහවුරු කරලා පෙන්වලා දීලා තියෙනවා. පොත් කියවීමෙන් කෙනෙකු තුළ තිබෙන ස්ට්‍රෙස් එක 68%කින් අඩු කරන්න පුළුවන් කියලා ඔවුන් තහවුරු කරනවා.
එතක මොනාද මේ ස්ට්‍රෙස් එක අඩු කරන අනිකුත් අභ්‍යාස බවට පත් වෙන්නේ. මියුසික් වලට සමන් දෙන කෙනා සංගීතයට සමන් දෙන කෙනාට පුළුවන් තමන්ගේ ස්ට්‍රෙස් එක 61%කින් අඩු කරන්න. ඒ වගේම තමයි කොෆි එකක් එහෙම නැත්නම් ටී එකක් හදාගෙන බොන කෙනෙකුට පුළුවන් තමන්ගේ ස්ට්‍රෙස් එක 54%කින් අඩු කරන්න. ඒ ක්‍රියාවලිය අතර වාරයේදී එකට පූර්ණ අවධානයක් ලබා දීමෙන්. ඒ වගේම තමයි යම්කිසි තමන් කැමති පරිසරයක් හරහා ඇවිදගෙන යන පුද්ගලයෙක්ට ජොගින් යන පුද්ගලයෙකුට 41%කින් ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන් කියලා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ කරපු මේ ස්ටඩි එකේදී පැහැදිලි කරනවා. හැබැයි මොකද්ද උඩින්ම තියෙන්නේ? පොත් කියවීම. මොකද ඒකෙන් වෙන්නේ වෙන දේ තමයි. ඔබ යම්කිසි හේතුවක් නිසා ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක ඔබ පොතක් කියවන්න පටන් ගත්තාම ඔබගේ අවධානය තනිකරම පොත කියවීම වෙත ලබා දෙන්න ඔබට සිද්ධ වෙනවා. ඒ වගේම පොත කියවීම වඩාත් රසවත් වෙනකොට ඔබ ඒ ඇතුලේ කියවන දේ ඔබට රසවත් වෙනකොට ඔබගේ අවධානය අර ස්ට්‍රෙස් කරපු සිටුේෂන් එකකින් එළියට ගේන්න පොත් කියවීම කියන ඒ අභ්‍යාසයට පුළුවන් කියලා තමයි සසෙක්ස් විශ්වවිද්‍යාලය තමන්ගේ මේ ස්ටඩි එකේදී පැහැදිලි කරලා තියෙන්නේ. කියවීම හරහා ඔයාට ලැබෙන ඊළඟ නිධානය පිළිබඳව පැහැදිලි කරන්නේ සයිකියාට්‍රික් රිසර්ච් කියන ජර්නල් එක. ඔවුන් පෙන්නලා දෙනවා කෙනෙකුගේ මෙන්ටල් හෙල්ත් එක මානසික සෞඛ්‍ය ඉහළ නංවන්න පොත් කියවීමට හැකියාව තිබෙනවා කියලා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? ඔවුන් කියනවා කෙනෙක් තුළ තිබෙන සහකම්පනය වැඩි කරන්න. ඒ වගේම කෙනෙක් තුළ තිබෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක වැඩි කරන්න. භාවමය බුද්ධිය වැඩි කරන්න. පොත් කියවීමට හැකියාවක් තිබෙනවා කියලා. දැන් මේක ආකාර කිහිපයකට පැහැදිලි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට තව මිනිස්සෙක් හිතන විදිහ දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි දෙදෙනෙක් අතර ඇතිවෙන ගැටුම්කාරී තත්වයකදී පවා අපි හැම විටම ඉන්නේ අපේ සපත්තුවට බැහැලා. හැබැයි අපිට විවිධ පොතපත කියවනකොට වෙනත් අයගේ කෝණයෙන් මේ දිහා බලන්නට අවස්ථාවක් ලැබෙනවා. අපේ ජීවිතේ අපිට තියෙන සුවිශේෂීම වාසිය තමයි පොත්පත් ඇතුලේ අපිට විවිධ චරිත හම්බෙනවා. ඒව සමහර විට අපිට වඩා විරුද්ධ ලිංගික චරිත වෙන්න පුළුවන්. විරුද්ධ අදහස් දරන චරිත වෙන්න පුළුවන්. විෂම මත දරන චරිත පුළුවන්. ඔවුන් තමන් දරන මතය අදහස තමන්ගේ ලිංගිකත්වයේ ඇතුලේ ඉඳන් දෙයක් දිහා බලනකොට ඔවුන්ට දැනෙන්නේ කොහොමද කියන එක අපිට දැනෙන්න පටන් ගන්නවා අපි පොතක් කියවන්න පටන් ගත්තාම. මේක එක්තරා විදිහකින් ගත්තාම සමාජය ඇතුලේ තියෙන ප්‍රශ්න ගොඩක් අඩු කරන්න හේතු වෙන ප්‍රධාන පෙළේ සාධකයක් බවට පත් වෙනවා. තවත් කාරණාවක් තමයි දැන් මෙන්ටල් හෙල්ත් එක ඉම්ප්‍රූව් කරන්න කොහොමද පොත් බලපාන්නේ කියන කාරණාවේදී මම කල්පනා කරනකොට මට දැනෙච්ච එක තැනක් තමයි ඇතර මම උසස් පෙළ කරනකොට ඉතාමත්ම කාර්ය බහුල ශිෂ්‍යයෙක් පාසල ඇතුලේ. හේතුව තමයි මම පාසල නියෝජනය කරපු ක්‍රීඩකෙක්. ඒ නිසාම උදෑසනම අවදි වෙලා ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න සිද්ධ වුණා. ඊට අමතරව ශිෂ්‍ය නායකයෙක් විදිහට වැඩ කටයුතු කරා. කතික සහ නිවේදන කණ්ඩායම් නියෝජනය කළා. විවාද කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඒත් එක්කම අනික් පැත්තෙන් ගත්තහම හවස පන්ති යන්නත් ඕනේ. මේ සියලුම දේවල් කළමනාකරණය කරගෙන දවසේ ඉතාමත්ම සීමිත වෙලාවක් තමයි පාඩම් කරන්න ලැබෙන්නේ. ඒතකොට මේ පාඩම් කරන්න ලැබෙන වෙලාවෙත් මට බොහොම බාල සහෝදරයෝ දෙන්නෙක් ඉන්න. එක මල්ලි කෙනෙක් අවුරුදු 11ක් බාලයි, ඊළඟ මල්ලි අවුරුදු 15ක් බාලයි. එතකොට මේ පොඩ දෙන්න නිදා ගන්නකම් ඉඳලා තමයි මට පාඩම් කරන්න සිද්ධ වෙන්නේ. අතිශයින්ම සංකීර්ණ සහ කාර්යබහුල රටාවක තමයි මම හිටියේ. මෙන්න මේ කාර්යබහුලකම නිසා සමහර දේවල් සමහර තැන්වලදී මට මගහැරිච්ච ගතියක් මට පේන්න තිබුණා. ඔය අතර වාරයේදී තමයි මට බරිස් පොලොවොයිගේ සැබෑ මිනිසෙක්ගේ කතාවක් කියන රුසියන් පොත කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ. මේ පොත පදනම් වෙලා තියෙන්නේ ඇත්තටම මේ දෙපා අහිමි වෙන ගුවන් නියමුවෙක්, ගුවන් අනතුරකින් ඔහු ප්‍රහාරක ගුවන් නියමුවෙක්, රුසියානු ගුවන් හමුදාව නියෝජනය කරන මේ ඇලෙක්සි මාර්සියව් කියන චරිතය තමන්ගේ කකුල් දෙක කපා දැමුවට පස්සේ ක්‍රමානුකූලව සුවපත් වෙලා නැවත ගුවන් යානාවකට නැගලා ප්‍රහාරක ගුවන් යානයක් මෙහෙවලා ඒත් එක්කම අතිදක්ෂ ප්‍රහාරක ගුවන් නැවියෙක් විදිහට සම්මානයට පාත්‍ර වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි බරිස් පොලොවොයි මේ පොතේ ලියලා තිබුණේ. දැන් ඒක කියවපු තැන ඉඳන් මට ඇලෙක්සි මාර්සියව් කියන චරිතය මගේ ලෝකේ වීරයෙක් බවට පත් වුණා. මම කල්පනා කරපු එක කාරණාවක් තමයි මේ පොත කියවලා ඉවර වෙලා ඇලෙක්සි මාර්සියව්ට පුළුවන්කම තිබුණා නම් කකුල් දෙකක් නැතුව මෙච්චර දේවල් ඇචීව් කරන්න තමන්ගේ ජීවිතය ඇතුලේ මම මේ උසස් පෙළ කරන මිනිස්සෙක් විදිහට මට මේ එදිනදා මේ සංකීර්ණයි කියන දේවල් කල්පනාකරණය කරගන්න බැරි වෙන එකක් නැහැ කියලා. මේ නිසාම මම එක වාක්‍යයක් ලියලා මම පාඩම් කරන මේස ඉස්සරහ අලවගත්ත මට අද වගේ මතකයි. මම ඒකේ ලිව්වා බාතිය මතක තියාගන්න ඇලෙක්සි මාර්සියව්ට නැති කකුල් ඔයාට තියෙනවා කියලා. මේකේ සරලම තේරුම තමයි ඔයාට යමක් ජයග්‍රහණය කරන්න හැකියාව හොඳටම තියෙනවා. මොකද ඔයාට නැති දෙයක් නැහැ කියන එක තමයි මම මට මේකෙන් ලබා දුන්න පණිවිඩය. අර මම කිව්වේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක වැඩි වෙනවා කියලා, අර භාවමය බුද්ධිය වැඩි කරගන්න හේතුවක් බවට පත් වෙනවා කියලා පොත් කියවන එක. දැන් ඇත්තටම ආපහු හැරලා බලනකොට මට අද වගේ මතකයි පන්නල ජාතික පාසලේ කෘෂිකර්ම ගුරුවරයා වෙච්ච ලයනල් සර් තමයි
මම ඉගෙනගත්ත මම විභාගයට මුහුණ දුන්න වික්‍රමශිලා ජාතික පාසලේ විභාග ශාලා පරීක්ෂකවරයෙක් විදිහට හිටියේ. විභාගයට මුහුණ දෙන දවසේ පළවෙනිම පේපර් එකට ලියන දවසෙත් විභාගය ආරම්භ වෙන්න විනාඩි 40ක් තියද්දිත් මම ග්‍රවුන්ඩ් එකේ දුවනෝ පුහුණු සැසිවල. මගෙන් ලයිනර්ස් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ඇහුවා බාතිය මේ විභාගයට ලියන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මම අවසන් මොහොත වෙනතුරුත් මං විශ්වාස කරා කල්පනා කරා ඔව් මට මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා මට අදත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ විභාගේ තියෙන එකකට බාධාවක් නෙවෙයි කියලා. මං හිතනවා ඒ ගැම්ම ඒ ජවය මට ආවේ අර සැබෑ මිනිස්සුගේ කතාවක් කියන පොතෙන්. මට වැරදුනේ නැහැ. මං පළවෙනි වතාවෙම උසස් පෙළ විභාගයේ සමත් වෙලා කැලණි විශ්වවිද්‍යාලයට සුසුකම් ලබා ගත්තා. ඉතින් දැන් ඔන්න හතරවෙනි කාරණාව මෙන්ටල් හෙල්ත් එක බූස් කරන්න ඇත්තටම පොතපත කියවීමට හැකියාව තිබෙනවා. පස්වෙනි කාරණාව තමයි දැනුම සහ ඔබගේ ශබ්දකෝෂය ව්‍යාප්ත කරන්න පුළුවන් කමක් ලැබෙනවා පොත් කියවීම හරහා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? දැන් අපි හිතන්නකෝ යම්කිසි පුද්ගලෙක් අති දක්ෂයෙක්. ඔහු තමන්ගේ ජීවිතේ ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් පොතක් රචනා කරනවා. ඒ රචනා කරපු දේ කෆි එකක් අතර අරගෙන ඉතාමත්ම පහසුවෙන් සැහැල්ලුවෙන් ඉඳගෙන කියවන්න විතරයි අපිට තියෙන්නේ. ටෝනි රොබින්ස් ලියන පොතක් වුණත්, රොබින් ශර්මා ලියන පොතක් වුණත්, මෙල් රොබින්ස් ලියන පොතක් වුණත්, ඒ වගේම තමයි ජේ ෂෙට්ටි ලියන පොතක් වුණත් මේගොල්ලෝ හැමෝම මේ පොතක් රචනා කරන්නේ ජීවිතේ බොහෝ දෙනාව ඇසුරු කරලා ඒ වගේම ඇසු පිරු තැන් ඇති මිනිස්සු විදියට. එතකොට මේගොල්ලෝ ලියන මේ පොත්පත්වල අපි විඳපු නැති අත්දැකීම්, අපිට ඇසුරු කරන්න ලැබුණු නැති මිනිස්සුම දකින්න කරන්න ඒ අද්දකින් බෙදා හදා ගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා ටික එකතු වෙනකොට ඒක හරි අපූර්ව අද්දැකීමක් බවට පත් වෙනවා අපේ ජීවිතවලට. ඉතුරු කරන්නේ කොහොමද කියලා මිනිස්සු පොත් ලියනවා. මුදල් උපයන්නේ කොහොමද කියලා මිනිස්සු පොත් ලියනවා. ඒ ඔවුන්ගේ ජීවිතවල ඔවුන් ලැබපු අද්දැකීම් උපයෝගී කරගනිමින්. ඉතින් ඔබ හිතන්න අපි ඇමරිකාවේ ජීවත් වෙන්නේ නැතුව ජපානයේ ජීවත් වෙන්නේ නැතුව ධනවත් මිනිස්සු ධනවත් වීම ගැන හිතන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා මෙහි ඉඳන්. කුමක් නිසාද? පොත් කියවීම නිසා. පාලම බවට පත්වෙන්නේ දැනුමට පොත් කියවීම. මෙන්න මේ කියන කරුණු පහ ඉතාමත්ම හොඳින් මතකයේ තබා ගන්න. අපි නැවත වතාවක් මේ කරුණු පහ මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනිම කාරණාව තමයි ඔබගේ ફોකස් ඇන්ඩ් කන්සන්ට්‍රේෂන් දියුණු වෙනවා. ඒ කියන්නේ අරමුණු සාගත බව සහ ඒකාග්‍රතාවය. දෙවෙනි කාරණාව තමයි ඔබගේ මතකය වැඩි දියුණු කරන්න පොත් කියවන එක හේතු සාධකයක් බවට පත්වෙනවා. තුන්වෙනි එක තමයි ඔබගේ ආතතිය දුරු කරන්න, ස්ට්‍රෙස් එක රිඩියුස් කරන්න පොත් කියවීම හේතු සාධකයක් බවට පත්වෙනවා. හතරවෙනි සාධකය තමයි ඔබගේ මෙන්ටල් හෙල්ත් එක බූස් කරන්න. ඒ කියන්නේ ඔබගේ මානසික ශක්තිය, මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන්න පොත් කියවීමට හැකියාවක් තිබෙනවා. පස්වෙනි කාරණාව තමයි දැනුම සහ අවබෝධය වැඩි දියුණු කරන්න ඔබට පොත් කියවීම හරහා පුළුවන්. දැන් අපි දන්නවා සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ආරම්භ වෙනවා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. මේ ප්‍රදර්ශනයේදී විශිෂ්ට ප්‍රකාශකයන්ගේ කුටිය මෙවරත් අපේ ප්‍රවීණ ලේඛක කැලුම් වැලිගම පුද්ගල හැකියා සංවර්ධනයට අදාළ පොතපතවලින් බලගන්වන්න යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සැප්තැම්බර් 27 වෙනිදා මේ ප්‍රදර්ශනය ආරම්භ වුණාම H ශාලාව ඇතුළේ තමයි විශිෂ්ට ප්‍රකාශකයන්ගේ කුටිය ස්ථානගත කරන්න ඔවුන් කටයුතු කරලා තිබෙනවා. දැන් මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ කැලුම් වැලිගම ලියපු එක පොතක් තමයි පර්සෝනා නවකතාවක්. ඔහු අවුරුදු ගානකට පස්සේ නැවතත් නවකතාවක් ලියලා තියෙනවා. වෙනස් විදිහේ පණිවිඩයක් සමාජයට ලබා දෙන කෘතියක් බවට පත් වුණා පර්සෝනා. එතකොට මෙවර ඔහු ලියලා තියෙන අසීමා නවකතාවත් එවැනිම එකක් වේවි කියලා අපි විශ්වාස කරනවා. කියවන්න හොඳ පොතක් කියලා රෙකමන්ඩ් කරනවා. තාම මගේ අතට ලැබිලා නැහැ මේ රෙකෝඩින් එක කරන වෙලාව වෙනකොට. එක කියවන්න බොහොමත්ම ආසාවෙන් මම බලාගෙන ඉන්නවා. මෑතකදී ලියලා එලි දක්වපු අපේ හිතමිත්‍ර ප්‍රමේෂ් වික්‍රමසිංහගේ 11/11 කියන මේ පොතත් ඔබට ඒ කුටිය තුළදී මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. සිහිනෙන් ඔබට යන්න, සිහිනයක් සැබෑවීමට නියමිත බව දක්වන්න ලියපු හරි අපූරු පොතක් ප්‍රමේෂ් අපේ හිතවතෙක්. ඔහුගේ මේ පොතත් ඔබට මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මගේ මාස්ටර් ක්ලාස් එකේ සිසුවියක් විදිහට ඉන්න හෙද නිලධාරිණී සඳීපනී පතිරණ ලියලා තියෙන සිහිනෙන් ඔබට පියවර 40ක් කියන මේ කෘතිය ඔබට මේ කුටියෙන්ම මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම විශේෂම පණිවිඩය තමයි මම රචනා කරපු දියුණුවේ මන්ත්‍ර සහ මයින්ඩ් ගේම් කියන කෘති දෙක. අපි ඇත්තටම නව මුද්‍රණ ద్వාරයකින් එළි දක්වන්න කටයුතු කරලා තිබෙනවා. දියුණුවේ මන්ත්‍ර 4 වෙනි මුද්‍රණය අහලා ගොඩක් දෙනෙක් මැසේජ් කරලා තිබුණා කොහොමද මේක මිලදී ගන්න කියලා. අලුත් කවරයකින් අලුත් ස්වරූපයකින් දියුණුවේ මන්ත්‍ර 4 වෙනි මුද්‍රණය නැවත වතාවක් එළියට එනවා. ඒ වගේම තමයි මයින් ගේම් 3 වෙනි මුද්‍රණය විදිහට ආකර්ෂණීය පිටකවරයක් සහිතව එළියට එන්නට නියමිතව තිබෙනවා. පොත් ඕඩර් කරන අයට තොරතුරු ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා. ඔබට පුළුවන් පොත් ගෙදරටම ගෙන්න ගන්න. ඒ වගේම 27 වෙනිදා ඇරඹෙන
ප්‍රදර්ශනයේදී මෙලදී ගන්නට අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් මේ කියන කරුණු කාරණාත් එක්ක පොඩ්ඩක් පොත් කියවීම කියන කාරණාව පිළිබඳව ටිකක් වෙනස් මානකින් බලන්න. වෙනස් විදිහට හිතන්න. වෙනස් විදිහට කල්පනා කරන්න. අපි එදිනදා කරන පුරුදුවල අපි දකිනවට වඩා දෙයක් අපේ ජීවිතවලට ලැබෙනවා. අපි ඒව අභ්‍යාසයන් බවට පත් කරගත්තොත්. විශේෂයෙන්ම ඩිජිටල් වර්ල්ඩ් එකක් එක්ක මේ වගේ තිරත් එක්ක එන්ගේජ් වෙමින් ඉන්න වෙලාවක ඔබ පොත් කියවීමේ පුරුද්ද හදාගත්තොත් මම අර කියපු බෙනිෆිට්ස් ටික ඔබගේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාවක් ලැබේ. ඒ නිසා කියවීම ගැන වෙනස් මානකින් හිතන්න. හේතුව ලෝකේ ප්‍රකට කියමනක් තිබෙනවා ලීඩර්ස් ආ රීඩර්ස් කියලා. ඒ කියන්නේ ලෝකේ නායකයෝ බවට පත් වෙන්නේ කියවන මිනිස්සු කියලා. ඉතින් කියවීමේ පුරුද්ද ඇති කරගන්න මේ මාසේදී අවධානය යොබලා දෙන්න. වීඩියෝ එක සම්බන්ධයෙන් ඔබට දැනෙන දේ, හිතන දේ අව්‍යාජව යටින් කමෙන්ට් එකක් විදිහට තියලා යන්න. වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න, බෙදා හදා ගන්න, channel එක subscribe කරන්න, channel එක තව කෙනෙකුට recommend කරන්න අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ වලින් ඔබව හමු වෙන්නට සූදානම් වෙනවා. ලබන සතියේ ගිල්ලෙන්න.